සම්පත් සහ සල්ලි කියන්නේ දෙකක්. සම්පත් තිබිච්ච රටක්, සම්පත් අගය කරපු සමාජයක්, සල්ලි අගය නොකළ සමාජයක් අපි ගාව තිබුණා. මොනවද සම්පත්? බලන්නකෝ, දරු සම්පත්, වෙරළ සම්පත්, මත්ස්‍ය සම්පත්, නිවන් සම්පත්, සැප සම්පත්, නිරෝගී සම්පත්. දැන් මේවා සම්පත්නේ, මේවා පස්සේ සල්ලි වෙනවනේ. ජල සම්පත වතුර බෝතල් බවට පත් වෙලා සල්ලි වෙනවා. එතන මිනිස්සු ජල සම්පත රැක්කා. ජල සම්පත සල්ලි බවට පත් වුණාට පස්සේ වතුර බෝතල් මිලදී ගන්නවා. ඒක කොළඹ සිට නුවර දක්වාත්, වේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත්, මේ රට මැද දඹුල්ල දක්වාත් ඇත්ත කතාව ඒක තමයි. එතන මේ මහ පොළව කොච්චර පෝසත්ද බලන්න. මගෙන් මම දවසක් ඇහුවා අපේ ආර්ථික විද්‍යාව පිළිබඳ මගේ හිතවතෙකුගෙන්, ලංකාව සහ තෙල් රටවල් දිහා බලාපුවම ලංකාව පෝසත්ද දුප්පත්ද, තෙල් රටවල් පෝසත්ද දුප්පත්ද කියලා. ඔහුගේ දැක්ම හැටියට ඔහු කියන්නේ ලංකාව දුප්පත්, ඒ රට පොහොසත් කියලා. මම මෙන්න මෙහෙම ඇහුවා, ගලා බස්නා දියදහර සහිත මේ රටද පොහොසත්, වැලි තියෙන රටද පොහොසත්, කුරවී කෙවිල්ලන්ගේ නදද සහිත තුරු වියනක් වන මේ වනාන්තරය සහිත රටද පොහොසත්, වැලි කඳු තියෙන රටද පොහොසත්. මහපොළව හාරපුහාම මිනිස්සුන්ට බොන්න පුළුවන් ජලය තියෙන රටද පොහොසත්, මහපොළව හාරපුහාම කාර්වලට ගහන්න පුළුවන් පෙට්‍රල් එන රටද පොහොසත්, මිනිසුන්ගේ මුහුණේ සිනාව තියෙන රටද පොහොසත්, මූණේ හිනාවක් තියනවද නැද්ද කියලා හොයන්නවත් බැරි රටද පොහොසත්. ඊළඟට අවුරුදු 17-18 පස්සෙත් දරුමල්ලන් තමන්ගේම දරුවන්සේ සලකනා මිනිසුන් විසින රටද පොහොසත්, අවුරුදු 17-18 පස්සේ උන් හිටි තැන් හොයාගන්න බැරි පැටව් ඉන්න රටද පොහොසත්. මම බලාපුවාම මට නම් තේරෙන්නේ මේ රට පොහොසත්. ඒ රටවල් සල්ලිකාරයි. සල්ලි වලින් විතරද මිනිස්සු පොහොසත් වෙන්නේ? නිර්ණායකය වන්නේ, මේ රටක සංවර්ධනය මනින නිර්ණායකය වන්නේ දළ ජාතික නිෂ්පාදනය හෝ නිෂ්පාදිතය හෝ ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් දශම ගණන් වලින් කියන එකද සැබැවින්ම සංවර්ධනයේ නිර්ණායකය කියලා කියන්නේ? එතකොට සංවර්ධනයේ නිර්ණායකයට පරිසරය නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මිනිසුන්ගේ සතුට නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මිනිසුන්ගේ සාක්ෂරතාව නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මිනිසුන්ගේ සංසුන් දිවි පැවැත්ම නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මේ රටේ කඳු නැද්ද? පාරවල් නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට වාර්ෂික වර්ෂාපතනය වැදගත් නැද්ද? සල්ලි වලින් විතරද මිනිසුන් මනින්න පුළුවන්? සල්ලි කියන්නේ හුවමාරු සංකේතයක්. ඉස්සර කාලේ සල්ලි වලින් නෙමෙයි ගනුදෙනු කළේ. රන්තලිය ගනුදෙනු කරන්නේ මේ වලලුත් එක්ක. එහෙමයි කච්චපුට නියාමය. ඉතින් ආන් එබඳු තැනක තිබිච්ච රටක්, මේ රට දුප්පත් නෑ, මේ රට පොහොසත්. මිනිසුත් එහෙමනේ. සමහර මිනිසු උසෙන් පොහොසත්, බඩෙන් දුප්පත්. සමහර මිනිසු සල්ලි වලින් පොහොසත්, ගුණෙන් දුප්පත්. සමහරුළු ගුණෙන් පොහොසත්, හැබැයි රුවෙන් දුප්පත්. සමහර මිනිස්සු දැනුමෙන් පොහොසත්, බුද්ධියෙන් දුප්පත්. සමහරු බුද්ධියෙන් පොහොසත්, දැනුමෙන් දුප්පත්. සමහරු ඒ දෙක තුනෙන්ම පොහොසත්, පෞල් ජීවිතෙන් දුප්පත්. සමහරු පෞල් ජීවිතයෙන් හොඳටම පෝසත්, හැබැයි දරු සම්පතෙන් දුප්පත්. ඒක නිසා මිනිස්සුන්ගේ දුප්පත් සහ පෝසත්කම් සල්ලි වලින් සහ බැංකු පොතේ තියෙන ඉලක්කම් වලින් මනින්න බෑ. දැන් පෝසත්කම් මනින්න ඉලක්කම් වලින්ද? ඇයි අකුරු වලින් මනින්න බැරිද? ඉතින් එහෙම බලාගෙන ගියාම මේ රට සම්පත් සහිතව තිබිච්ච පෝසත් රටක් සල්ලි හොයන්න ගිහිලා දුප්පත් වෙලා.